මැත්තට මදේ විසබීජ නසන කරාබුනට තෙල් තියෙන ක්ලෝගාඩ් වලින් මදින්න ඕනේ. අපි පොඩි කාලේ අපි ඇහුවේ පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටය. දැන් මේ කවි පදය වෙනස් කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේකට දාන්න ඕන පෙරදිග ලෝකයේ බබලන කුඩු කැටය. අද ලංකාවේ ප්‍රධාන සෙලුම පුවත්පත්වල ප්‍රධාන මාතෘකාව වුණේ වැඩිම කුඩු තොගයක් අල්ලා ගැනීමේ ප්‍රීතිය ජනාධිපතිතුමා නිලධාරීන් එක්ක සමරන ආකාරය. එදා මහින්ද රාජපක්ෂ යුගයේදී අපි සටන් කළේ අවියායුධ අතරගත්තු බෝම බැදගත්තු සයනයිට් එක්ක ආපු ත්‍රස්තවාදී කණ්ඩායම එක්ක. ඔවුන්ගේ බෝම්බෙට දෙතුන් දෙනෙක් සමහර වෙලාවදී දුසිංහරණක් ගියා. එවාගේම ඔවුන්ගේ තුවක්කුවලට මරන්න පුළුවන් වුණේ එක්කෙනා දෙන්න වැඩිමනොත් යාසන්න මට්ටමේ කීපයක්. නමුත් මේ ගෙනෙන කුඩු තොගවල හැටියට මුළු රටම කුඩුකාරව බවට පත් කරන්න පුළුවන් තරම් කුඩු තොගයක් දැන් මේ රටට එනවා. රංජන් රාමනායක මහත්මයා පැහැදිලි ලෙස කිව්වා මේ ඇමති මණ්ඩලය බහුතරයක් කොකේන් ගහන අය කියලා ඉන්නේ, කොකේන් කාරයෝ. රංජන් රාමනායක මහත්මයා ඇත්තටම එතුමාගේ ප්‍රකාශනය සම්බන්ධයෙන් කිව්වොත් එතුමා දීර්ඝ කාලයක්ම දේශපාලනය කළේ එක්සත් ජාතික පාක්ෂිකයන් එක්ක, ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුත් එක්ක. ඔහුත් එක කතා කරන්නේ, ගනුදෙනු කරන්නේ, කන්නේ බොන්නේ, රැස්වීමල යන්නේ, පාර්ලිමේන්තුවේදී සමීප සම්බන්ධකම් පවත්වන්නේ, අමාත්‍ය මණ්ඩල වලත් ඉන්නේ. බහුතරය බැලුවහම මේ සන්ධානයේ හෝ විපක්ෂ කණ්ඩායම් නෙමෙයි, එක්කෙනෙක් දෙන්නෙක් ඇති. බහුතරය එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරු. දැන් එතුමා කියනවා නම් ඇමති මණ්ඩලයේහි බහුතරයක් කොකෙන්කාරොයි කියලා. අපි ඇත්තටම මේ රජය බලයට පත් කරගත්තේ ලොකු වෙනසක් සඳහා, යහපාලනය සඳහා, ඔය ආදිවාසීන් කියන්නා වූ මාතෘකා එක්ක. දැන් ඉතින් හොඳටම පේනවා මේ වෙනසට තමයි අපි ඡන්දේ දීලා තියෙන්නේ. ඔය වෙනස ඇති කරගන්න තමයි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කළේ. ඔය වෙනස ඇති කරගන්න තමයි මේ හැමෝම එකතු වෙලා ඒ කාර්යභාරය කළේ. දැන් මේ අය මේ වන විට ක්‍රියාත්මක කරන්නේ කොකේන් රාජ්‍යයක අවශ්‍යතාවය. ඔක්කොම කුඩුකාරව හැටියට මැති ඇමැතිවරු තරඟෙට මේ විදියට කොකේන් ජාවාරමට සම්බන්ධ නම් දැන් පාර්ලිමේන්තුවේ කියලා කියන්නේ රටේ නීති රීති ව්‍යවස්ථාව සම්පාදනය කරන ස්ථානය. ඉහළම ආදර්ශයක් ලබා දිය යුතු කණ්ඩායමක් තමයි මේවයි ඉන්න ඕන. මේගේ ආදර්ශය තමයි රටේ සාමාන්‍ය ජනතාව අනුගමනය කරන්නේ. දැන් අපේ රටේ ජනතාවට සිද්ධ වෙලා තියෙනවා මේ කොකේන්කාරයෝ කියන විදියට කටයුතු කරන්න. ඉතින් කොකේන්කාරව පත් කර ගැනීමේ වගකීමත් රටේ ජනතාව බාරගන්න ඕන. අඩුම ගානේ පන්සිල් පද පහවත් ආරක්ෂා කරගන්න මිනිහෙක් තැනැත්තෙක් පාර්ලිමේන්තුවට යැවීමට රටේ ජනතාව සිහිකල්පනාවෙන් ඒ තමන්ගේ වටිනා ඡන්දය පාවිච්චි කරන්නට ඕන. එහෙම නැතුව මේ රැල්ලට පාවෙලා එන විවිධාකාරයේ පාතාල සොල්දාදුවන්ට, කුඩුකාරයින්ට, කොකේන්කාරයින්ට, කසිප්පුකාරයින්ට, විවිධ ජාවාරංකාරයින්ට මේ තමන්ගේ සුද්ධ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලබලා දුන්නාම මේ අය මෙහෙවන පාර්ලිමේන්තුවත්, ඒ වගේ මේ අය මෙහෙවන ආණ්ඩුවත්, මේ අය මෙහෙවන සියල්ලක්ම කුඩු කාරයින්ගේ රාජ්‍ය බවට දැම්පේ.